දැනට දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවෙම 73000 ප්‍රමාණයක් උඩ අපි ළඟා වෙලා ඉන්නවා. පහුගිය වකවානුවේ තිබෙන වර්ෂාපතනයත් එක්ක රෝගීන්ගේ දෛනික වාර්තාවෙම යම් ප්‍රමාණයක ඉහළ යාමක් අපි නිරීක්ෂණය කරා. විශේෂයෙන්ම මේ තත්ත්වය අපි දැක්කේ බස්සාහිර පළාතේ. දැන් බස්සාහිර පළාතේ වුණත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුලින් තමයි අපි වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තාවෙමක් අපි නිරීක්ෂණය කරේ. දැන් මේ අනුව අපි කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කරා ඒ රෝගීන් වාර්තා වෙන ප්‍රදේශයන් ආවරණය වෙන පරිදි. ඉතින් ඒ කීට විද්‍යා සමීක්ෂණය අනුව අපිට පෙනියන කාරණය තමයි විශේෂයෙන්ම ආයතන පරිශ්‍රයන් තුල සයින් පිටත මේක රජයේ හෝ පෞද්ගලික ආයතන යන දෙකේම තිබුණා විවිධාකාරයෙන්. ඉතින් මේ ආයතනයන් පරිශ්‍රයන් ඉදින් ඩෙංගු මදුරන් බොන ස්ථාන නිසා තමයි මේක සිද්ධ වෙලා තිබුණේ. මේ අනුව ජාතික ඩෙංගු මදුරන ඒකයත් කොළඹ මහනගර සභාවත් එකතු වෙලා අධීක්ෂණය යටතේ මදුරන් බොන ස්ථාන ඉවත් කිරීම කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි නැවතත් 18 වෙනිදා කීට විද්‍යා සමීක්ෂණයක් සිද්ධ කළා මේ තත්ත්වය නිවැරදි වෙලා තියෙනවද නැද්ද යන පිළිබඳ නැවත සොයා බැලීමක් කරනවා. එහෙම නොවේනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමයි කොළඹ මහනගර බාව මේ වෙනටත් කටයුතු කරමින් ඉන්නේ. බස්සාර පළාතේ කොළඹ ගත්තොත් ගොතටුව නුගේගොඩ මහරගම වගේ ප්‍රදේශවල රෝගීන්ගේ වර්ධනයක් අපි නිරීක්ෂණය කරා. ඒ අනුව ඒ ප්‍රදේශවලත් අද දවසේ ඉඳලා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කටයුතු සම්පාදනය කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.